මං කතා කරපු දේත් එක්ක මං කතා කරපු දේත් එක්ක උදයට මොනවද තියෙන කතා කරන්න අදහසක් තියෙනවද කියලා ඒක කතා කරන්න මේ මහින්දන් කියන්නේ ඊට පස්සේ අපි කතා කරමු කියලා. ඔව් ඉස්සලා දැන් මම ඉස්සලා මුලින්ම කියන්නම් දැන් අපි මේ සාකච්ඡාව කරන්න ඇයි මොකද්ද තියෙන ඇති වෙන හේතුව කියන එක මේ සාකච්ඡාව මම හිතන්නේ අපි එක එක විදිහට එක එක වෙලාවල් වල දැන් ඔය මහේන්ද්‍රන් මුලින් කියපු එක වගේම දැන් අජිත් ඔය සම්බන්ධ වෙලා මේ කරපුවත් එක ගොඩක් අපි කතා බහ කරලා තියෙනවා. මේ මෑතකම ආසන්නම හේතුව උනේ දැන් මේ ලංකාවේ වෙන අරගලයේ සම්බන්ධයෙන්. ඒකත් එක්ක ඔක ආවේ අදහසාවේ ගෝල් පේස් එකේ, කියන්නේ ගෝටා ගෝ හෝම් එකට කඳුරට නැත්තම් වතු කරය නියෝජනය කරමුණුත් කුටියක් වගේ එකක් හදලා ඒකේ යම් කිසි විශේෂ හඬක් වොයිස් එකක් ගේන්න පුළුවන්ද? දැන් බැරි වුණ එක කෙසේ වෙතත් ඉස්සරහට එහෙම දෙයක් වෙනවා නම් එහෙම පුළුවන්ද කිය. එහෙම කරන්න පුළුවන්ද කියන කාරණය ඒක තියන්නේ ඒක තියා දේශපාලන වැදගත්කමක් තියෙන නිසා සහ ඒක කළ යුතු දෙයක් නිසා කියන කාරණය පදනම් කරගෙන තමයි ඕක මේක අපිට කතා කරන්න මූලික හේතුනේ. හැබැයි ඊට කලිනුත් මේ ගැටලුව එදා ඉඳන් අද වෙනකන් එහෙමම තියෙනවා. මේ පුළු තව තව සංකීර්ණ වෙලා තියෙනවා මිස කඩු වෙලා නැහැ මේ ගැන කතා කරන්න. එතකොට මම හිතන්නේ මගේ අදහස මේකේ වෙන්නේ මෙතන මේ සිද්ධිය ද ලංකාවම සම මුළු ලංකාවම ගත්තොත් පොදු අර්බුදයක ඉන්නවා, ගැටලුවක ඉන්නවා. ඒ ගැටලුව එක පැත්තකින් හැම තැනම නියෝජනය වෙනවා, එක එක විදිහට කතා වෙනවා. ඒ කතා වෙන අතරේ ඒ ප්‍රධාන ගැටලුවට විශේෂයෙන්ම වතුකරේ ගැටලුව තවත් විශේෂ එකක් විදිහට පාවිච්චි කරලා මේකට මේ අරගලයට සම්බන්ධ කරන්න තියෙන ඒ කියන්නේ සම්බන්ධ වෙලා නැහැ මගේ අදහස. ඒ කියන්නේ විශේෂ දෙයක් විශේෂ එකක් විදිහට සම්බන්ධ වෙලා නැහැ. ඒකට එක හේතුවක් තමයි දැන් අපි අවුරුදු 73ක් කාලය තුල දැන් මේ වෙච්ච දේශපාලන වෙනස්කම් වලින් මේ සැරේ තමයි හරියට මේ අරගලයේ තමයි මේ 73කින් පස්සේ මේ අලුත්ම පාන්නේ අරගලයක් විදිහට ආවේ. එතකොට ඒක රටක් එතකොට ඒකේ මොකද්ද ප්‍රධාන කාරණේ? මේ පවුල් පැලැන්තිය, රාජපක්ෂ පාලනය, ඔය කියන ඒවා තමයි මේ එපා වෙලා මෙවුවා කරේ. එතකොට මෙන්න මේ වගේ එකක් මම හිතන්නේ වතුකරේට දෙන්නේ. වතුකරේ එක රටක් විදිහට සැලකුවොත් වතුකරේ ඔය ප්‍රශ්නෙම තියෙනවා. හැබැයි ඒක වතුකරේ මිනිස්සු තේරුම් අරගෙන ඒකට විරුද්ධව ෆයිට් කරන්නේ නැහැ. ඒ කියන්නේ දැන් අපි දන්න ඉතිහාසයේ ඉඳලා තොණ්ඩමන්ගේ පුතා ඉස්සරලම මහා තොණ්ඩමන්, ඊට පස්සේ තොණ්ඩමන් දැන් තොණ්ඩමන්ලා 3 දෙනෙක් අපි දන්න කාලය ඇතුලේ මුළු වතුකරේම පාලනය කරන මහින්ද රාජපක්ෂලා වගේ. එතකොට වතුකරේ ජනතාව නිදහස් කර ගන්න ඕන නම් අංක 1ට නිදහස් වෙන්න ඕනේ, මේ කට්ටියගෙන් නිදහස් වෙන්න ඕනේ වතුකරේ දේශපාලනේ. එතකොට ඒකට ලංකාවේ දැන් මහින්ද මේ තොණ්ඩමන්ලට විරුද්ධව ඉන්නවා කට්ටියක්. ඒගොල්ලොත් දැන් අර මහින්දලයි සජිතුයි මහින්දලයි රණිලුයි වගේ තමයි ඒ කට්ටියත් වතුකරේ ඉන්න අයත්. එතකොට මෙන්න මේකට විකල්පයක් විදිහට මේ අරගලයට එක එකතු කරන්න පුළුවන් වුණොත් ඒක ලොකු මේ මික්ස් එකක් කරන්න පුළුවන්. ඒ මේ අරගලයට එක එකතු කරන්න ඕනේ. ඒ මේක දැන් මොකද ජීවන් තොණ්ඩමන්ලට මේ රණිල්ලට චාන්ස් එක දෙන්නේ නැත්නම් උන්ට චාන්ස් එක දෙන්න ඕනෙත් නැහැ. මෙන්න මේක කොහොමද දේශපාලන අර්ථය? අර අනිත් කතන්දර මට නම් එච්චර මේ එව්වා කියන්නේ ඒක වැදගත්. කියන්නේ ඔය අනිත් එව්වා ඒක මේ මොහොතේ දේශපාලනය කරනවා නම් සහ ටිකක් විකල්ප දේශපාලනයක් කරනවා නම් මෙන්න මෙතනින් පටන් ගන්න පුළුවන්ද කියන එක අපිට කියන්න බෑ. හැබැයි ඔයාලා ඒක මහේන්ද්‍රන් ලාපේ කවුද අනිත් සහෝදරවරු සියල්ලම තමයි ඒකට මූලිකත්වයෙන් ගත්තොත් අපේ පැති වලින් අපිට පුළුවන් තව සහයෝගය මේවා කරන්නනේ. ඔව් සහෝදර රාමී සහෝදරගේ අදහස තමයි වැදගත්ම අදහස. ඒ මට තියෙන කියඩ තියෙන්නේ ඇත්තටම එතන තමයි අපේ ෆයිට් එක නිතරම තියෙන්නේ. අර තොණ්ඩමන්ලාගෙන් ගැලවිලා විකල්ප දේශපාලන ක්‍රියාවලියට කඳුකර ජනතාව කොහොමද එකතු කරගන්නේ කියන කාරණාව. ඒක ඇත්තටම වැදගත්ම දේශපාලන
ක්‍රියාවක් විදිහට අපිට ඉදිරියට ගෙනියන්න ඕනේ. මේකට මොන ක්‍රියාමාර්ගයද අපි යොදන්නේ කියන එක කාරණාවක්. එවැනි එක තමයි මේ මේ අරගලයට එක්ක එක සම්බන්ධ කරන වැඩ. මේ පළවෙනි එක උද්‍යාසදරය කියපු අර අරගල භූමියේදී අපිට එකතු වෙලා අර කුඩාරමක් අදාගෙන එයාට නගන්න පුළුවන් කියන එක වැදගත් වෙනවා. දැන් අද තියෙන තත්ත්වයන් උඩ ඒක පොඩ්ඩක් අපහසු තත්ත්වයකට පත් වෙලා තියෙනවා. අර අරගල භූමියේ දෙනට තියෙන මේ පවතින තත්ත්වයත් එක්ක දැන් අර අරගල භූමිය කියන්නේ දැන් අර පොඩ්ඩක් අවුල් වෙලා දැන් ඊළඟ පියවර මොකද කියලා මේ තෝරා ගැනීමේ ගැටලුවක් අවිලා තියෙනවා. අද අන්දවත අපි සාකච්ඡා ඉඳලා ආවේ දැන් එතන තියෙන තත්ත්වයත් එක්ක ඒ ඒක තීරණය වෙන්නේ දැන් ඉදිරියේදී වෙන දෙකත් එක්ක අපි try කරනවා. එහෙම ඉදිරියේදී ඒක දිනු වෙනවා නම් එතනට යන්න පුළුවන් තත්ක් තියෙනවා. ඒක අපි ඉදිරියේ තමයි කියන්න පුළුවන් වෙන්නේ. එත අනිද්දාට එතන වෙන දේවල්ත් එක්ක දැන් මේ මාණ්ඩුව පැත්තේ ගන්න මර්ධනයත් එක්ක පොඩි අවුලක් වෙලා තියෙනවා. මේ 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 අරගලයේ ස්වභාවය ඉදිරි දවස්වල කොහොමද මේ වෙනස් වෙන්නේ කියන කාරණාව. දැන් මේ මර්ධනය කියලා කියන්නේ දැන් ලොකු ඒගොල්ලන් මේ සරසුම්ගතව ඉදිරියට අරන් යන තත්යක් කියන්නේ. ඒ ඊට පස්සේ තමයි ඊට පස්සේ තියෙන්නේ අර උද්‍යාසාදරය මතු කරපු අර පළවෙනි දේශපාලන වැඩසටහන නැත්නම් දේශපාලන ක්‍රියාව අපි ඉන්නවා එතන. අපිට කොහොමද ඒක මෙදියත් වෙන්න පුළුවන් කියන එකේ පළවෙනි කාරණාව තමයි අර ජනතාව විශේෂම කඳුකර ජනතාව පෙළගැසීමේ වැඩපිළිවෙල. ඒක ලොකු වැඩක් මේ මේ අවුරුදු 70 පුරාම ඉන්දාසුවට පස්සේ කඳුකරේ මේ මේ පැත්ත තියපු වගේම කඳුකරේ ජනතාව අර උච්ච සමිති දේශපාලනයත් එක්ක බැඳිලා විශේෂයෙන්ම රොණ්ඩමාණ්ඩලාගේ අර පවුල් ආධිපත්‍යයට බැඳිලා ඉන්න ඒක වෙනසුණාට ඒක නැවත වෙනත් විදිහට ඒ ඒ තලයේ තමයි තියෙන්නේ. එතකොට අපිට තියෙන්නේ අර දේශපාලන සටනක් තියෙනවා එතන. ඒක විදිහට ගෙනියන්න අපි සූදානම්. අපිට ඔගොල්ලෝගේ පැත්තේ කරන්න පුළුවන් මෙදැල්වීම කොහොමද කියලා කිව්වොත් අපි අර විකල්ප නායකත්වය ගොඩනැගීම ඒ වගේ විකල්ප දේශපාලනය ගොඩනැගීම ඒ වගේම ඒකට තමයි අපි දේශපාලන පැත්තේ දේශපාලන පක්ෂයක් විදිහට දේශපාලන පක්ෂයක් විදිහට මෙදියත් දෙන එක එකක් කරගෙන යාමේදී අනිත් පැත්ත තමයි අර සමාජ සාධාරණත්ව උදෙසා සඳහන් ව්‍යාපාරය මගින් සමාජ සාධාරණත්ව වෙනුවෙන් සටන් කිරීම හා ක්‍රියාමාර්ග ගැනීම වැඩපිළිවෙල දෙනටත් අරන් යනවා. ඒක ඒක තමයි අර මම ඉස්සරම් මතු කරා වගේ ඉඩම්සා නිවාසයිත්‍ය කියන එකේ අපි ගන්නෙ ඒගොල්ලෝ එතන නැහැ. ඒගොල්ලෝ ඒ එතන නැහැ. ඒ ජනතාවට ඉඩම්සා නිවාසයිත්‍ය ලබා දෙන්න ඕනේ කියන අර පදනමෙන් ඒගොල්ලන්ගේ දේශපාලන නැහැ. එතකොට ඒක මූලික කරගෙන අර ජනතාව පෙළගැසීමේ වැඩපිළිවෙලක් අපිට යන්න පුළුවන් කියලා අපි විශ්වාස කරනවා. ඊට ඊට අමතරව වෙන 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 කෙට්ටු කියනවා. ඒගොල්ලෝ සගදරන්ගේ අර අදාස මෙදියත් වීම කොහොමද කරන්න පුළුවන් කියලා කිව්වොත් අටණෙන් අපි ඉන්නවා අර අරගොල්ලොන්ගේ අරගොල්ලොන්ට එරෙහිව විකල්ප දේශපාලන නායකත්වයක් ලබා දෙන්න ඕනේ ඒක ගොඩනගන්න ඕනේ කියන තැනින් පක්ෂයක් විදිහට හා සමාජ මේ වජන ව්‍යාපාරය ඇතුළත් අපේ පෙරපිළිවෙල එතන තියෙන්නේ. සහෝදරයන්ගේ පැත්තේ මොනවද කරන්න පුළුවන් කොහොමද මෙදියත් වෙන්න පුළුවන් කියලා කිව්වොත් අපිට පුළුවන් එතනින් ඒ සාකච්ඡාව ඉදිරියට ගෙනියන්න. එතකොට මේ අපි මේ වෙලාවේ මේ වෙලාව මං හිතන්නේ මට තේරෙන විදිහට මේ මගේ සහ මම ඉන්න මේ පොලිටිකල් මේකත් එක්ක ගත්තාම මට තේරෙන විදිහ තමයි මේ වෙලාවට මේ එහෙම එහෙම ප්ලෑන් ගහන්න බෑ. මෙතනින් ඉහට අපි බලමු එක ජාතියක් වෙන්න. ඒකට ප්ලෑන් කරමු. එක ජාතිය මිනිස් ජාතියක් වෙලා මේ රට කොහොමද මේ මේ අපි එතකොට ඔය මේ මේ කඳු කරානම් මනම් ඔය කැලියෙන්නේ මිනිස් ජාතියක් වෙන්න අපි කොහොමද මොනවද කරන්න ඕන කියන එකත් එක්ක තමයි මේ ප්ලෑන් කරන්න ඕන. ඔය දේශපාලන පක්ෂ නම් මනම් ඔව්ව මේ මේ එව්ව ගොඩක්කල් තියෙන්නේ සහෝදර මේක වෙන්නේ සමාජ පරිවර්තනයක්. හරිද? මේ සමාජ පරිවර්තනයට මේ දේශපාලන පක්ෂ වලින් මුක්කු ගහලා මුක්කු කරන්න බෑ. ඒව ඔක්කොම යට වෙනවා. මේ අඩුම ගන්න රණිල්ටවත් බෑ දැන් දරන්න ඉන්න. දැන් බලන්න ඔහෙට අනිද්දා තව ඕන ලබන පස්වෙන්ද වෙනකොට බලන්න ඔ මොකද වෙන්නේ කියලා. ඒ වගේ තත්ත්වයක් තියෙන්නේ. ඉතින් එතකොට මේ
අපි මේ ආපහු මේ ජාති අනම්මනම් මේ සුවිශේෂී එකක් නැතුව අලුත් ජාතියක් හදන්න ලෑස්ති වෙමු. ඒකට අවශ්‍ය මේ ඒකට ඔය මේ මේ අපේ ප්‍රශ්න කියන දේවල් අත්හැරලා කෙලින්ම මේ එමු සටනකට. එතරම් මේක අපි අපේ ලංකාව මේ 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 මිනිස්සු අනිත් මිනිස්සුන්ට වඩා ඔය හොරුන්ට වඩා අවුරුදු 200ක් අතර මේක කඹුරලා තියෙනවා. මේ මිනිස්සුන් සාධාරණ ඉෂ්ට වෙන්න ඕන. දේවල් හම්බ වෙන ඒව ඔක්කොම කරන්න ඕන. හැබැයි ඒකට අපි ඔක්කොම එක જાතියක් වෙන්න ඕන. ඒ જાති හදමු. එතකොට මේ මේ ආපහු මුංගෙන් නම් ඉල්ලුවාට මුං එක කේවල් කරලා කොච්චරවත් හම්බෙන්නේ නැහැ. මුංගේ මූලිකම අරමුණ මේ ලංකාවේ ඉන්න සාම්ප්‍රදායික මිනිස්සුන්ගේ පැවැත්ම අහෝසි කරලා මේ මිනිස්සු මරලා දාලා ඒ ඩන් ටික අත්පත් කරන. එතකොට ආපහු හිතන්න ඕනේ නැහැ මේ අවුරුදු 200කට මෙහෙන් ආපු මිනිස්සුන්ට මොකද මුං කරන්නේ කියලා. කරන්නේ එකම දෙයයි, මරණ එක විතරයි. මරනවා, මේ නූගත් කරනවා, උන්ගේ වහල්ලු කරනවා. ඕකනේ කරන්නේ. දැන් ඕකට විරුද්ධව අපිට තියෙන එකම අවිය තමයි අධ්‍යාපනය. කොහොමද අධ්‍යාපනය තියෙන්නේ? ඒ වගේ මාර්ගයකින් මේ මොකද මේක මේ රිවොලූෂන් එකක් කරන්න බෑ මේ සමාජයේ. මේ සමාජයේ රිවොලූෂන් එකක් වෙන්නේ කල්චරල් විදියට වුණොත් විතරයි. එතනින් එහාට තමයි රිවොලූෂන් එක වෙන්නේ. ඉස්සෙල්ලාම කල්චරල් රිවොලූෂන් එකට යන්න. ඒකට අපි ඔක්කොම මේවා ඔක්කොම අමතක කරලා අපි ඔක්කොම මිනිස්සු කියලා මේ සිංහල දෙමළ උඩරට කඳුරට එක්ව මෙව්වා මුකුත් නැහැ. ආයේ මේ අර බැටිකොලෝ යාපනේ වුණ නැතුව මේ එක ජාතියක් හදන්න ඕනේ. ඒකට හොඳම ඒ කියන්නේ මේ මට කියන්න බෑ. හැබැයි මිනිස්සු තෝරගන්න ඕන එක එක මේකක් එක එකක් එක ජාතියක් හදන්න. මේ අජිත් සහෝදරයා සහ උදය සහෝදරයාට විශේෂයෙන් මම කියන්නේ අජිත් සහෝදරයා මේ අදහස නවමු අදහසක් නෙමෙයි. ඔයා ඉදිරිපත් කරන අදහස ඔව් ඒ කියන්නේ දෙමළ බුද්ධිමතුන් ඒ කියන්නේ මාක්ස්වාදී බුද්ධිමතුන් එක පැත්තකින් සහ දෙමළ ලිබරල් බුද්ධිමතුන් ඔය අදහස ප්‍රතික්ෂේප කරලා තියෙන 70 දශකයේ විතර. ඒ කියන්නේ මචං මේක අපි පළවෙනිද පිළිගත යුතුයි මේ අයට වෙනම කල්චර් එකක් තියෙනවා කියන එක. අනිවාර්යෙන්ම. ඉතින් මේ අනන්‍යතාවයත් අද ෆයිට් කරන්නේ මේ මහා සටනේ අපි පොදුවේ ෆයිට් කරන අතර අපිට පුළුවන්ද අපේ අනන්‍යතාවයේ තියෙන ප්‍රශ්න ටික මේ මහා සමාජයට කියන්න කියන එකත් එක්ක. මහා සමාජයට කියන්න දෙයක් නැහැ. ඔය සමාජයට උගන්වන්න ඕන. ඔය සමාජයේ මිනිස්සු වහල් වැඩක්නේ කරන්නේ. මේ ඔය සමාජය විතර නෙවෙයි සිංහල සමාජයේ ඔය හැම සමාජයේ මිනිස්සු බෞද්ධයක් කරන වහල් වැඩ. එතකොට මේක කල්චරල් රිවොලූෂන් එකකට යන්න තියෙන්නේ. ඒකට නම් අධ්‍යාපනයේම තමයි තියෙන්නේ. ඉතින් මෙහාට නම් විකල්පයක් නැහැ මචං. මේ මම ඊට මාස දෙකකට එකහමාරකට ඉස්සෙල්ලා සාගල පැට්ටි පොලිමේ හිටියා. තෙල් පොලිමේ, භූමි තෙල් පොලිමේ. දවස් එකහමාරක් හිටියා. මම ඇරෙන්න සිංහල මිනිස්සු 10කට අඩු සංඛ්‍යාවක් තමයි පොලිමේ හිටියේ. රාගල මට කියහන්කො මොකද්ද ප්‍රශ්නේ? එතන තෙල් පොලිමක මිනිස්සු හිටියා. ඉතින් ඒකද සිංහලද දෙමළද මොකද්ද කියන්නේ? මොකද්ද ප්‍රශ්නේ? යකෝ මම ඒකට 10කට මේ මොහොතේ ලංකා භූමියේ උෂ්ම ගන්න මිනිස්සුන්ගේ හෘද සාක්ෂිය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. අපෝ සිංහල දෙමළ මේ වතු එහෙම එකක් නැහැ. මේ මිනිස්සු ඔක්කොම එකයි. ඒක පිළිගන්නේ මිනිස්සු අපි ඔක්කොම එකයි. සිංහලද දෙමළද වගේ නෑ. මේ මිනිස්සු මේ අවුරුදු 200ක් කඹුරලා තියෙන්නේ මුන්ට කඹුරු ලාන්තෙමට ඉඳ බින් අඟලන්නේ නැතුව තියෙනවා. ඒතකොට මේක මේ ආපහු බෙදිලා මේ සිංහල මිනිස්සුන්ට වෙනම එකක් එහෙම එකක් නෑ බං. මේ පවුල් පැලැන්ති පාලනය සම්පූර්ණයෙන්ම මේක මේ එක තමයි. ඕක තමයි ඇත්ත අදහස. හරි, ඒකට ප්‍රශ්නයක් තියෙනවා. ප්‍රශ්නයක් තියෙනවා කියන්නේ අපි තුම ගෝල් ෆේස් එක කියලා